පව්ගේ කාලේ ආණ්ඩුව මැතියමතුරු පොච්චරාර කේපී ගැන කතාකිව කුමරන් පත්මනාදන්ගෙන. මැලේසියා විඳල් අල්ලගෙන බැංකොක්හරා ලංකාවට ගෙනනාාපික බොහෝ ත්‍රාස්් ජනක චිත්‍රපටතියක් වගතම මේකෙවේ. ගියා අප ඔොත්තු සේවාව කට අල්ලගත්තා මැලේසියාවටත් බැංකොක්කකටත් හොරෙන්. ඒ රටවල් දෙකේම පොලිස් නිල්ධාරන්ගේ හනිදා ඇැස් හලා බොහෝම දක්ෂ විදිර ලංකාවර දැන් ගෙනවා අපිදැන් මොව්ව විශේෂ ආරක්ෂාව තියන්ගින්නවා. මොව්ගෙන් සාක්ෂි විභාක් කරලා කටඋත්තර අරගෙන එට සංවිධානය ලෝකයපුරා ගොඩදහල තියන කෝටි විසිදාහකට සම්පත් ලංකාවට ගේෙන්න්න වැට ටතු කරනයි කියලා කොච්චරාන්ඩු මැතිියම්තුර කිව අමන්ස රෙව නැව් හතලස් ගන්නක් තියෙනකො එක කබල් නයක් නැව ගන ගත්වා. නැව්හතලිස් ගන්නක් තියෙන කිව. ටි සිදහකට වඩ වත්කම් සංවිධානය තියන වත්කම් ශ්‍රී ලංකාවට ගන්න ගන්න ක්‍රියා කන කියල කිවවා. එහෙම කියලා දැන් අවුරදක් ගට වුණා. දැම්මකදවෙලා තිබෙන්නේ. කමරන් පත්වනාදන් කොහෙද සඟවග හිටය කියලා දන් හට ජනතාව සහ රහසක් නෙවේ. ජනතාව දන්න දැන් විසුම්පායේ රාජ්‍ය අමුත්න්ගේ නව ත නව ට ප්‍රමටස් ජනතිිපත්ව විසුන්පා හැදුවේ රජ්‍ය අමුත්තන් නවතැන්ද. රාජ්‍ය අමුත්තන්ගේ විශේෂ නවාතන්පොලේ තමයි කුමරන් පත්මනාද මෙතෙක්කල් රදවග නිතර තිබෙන්නේ. ගිය සතියේ මාධ්‍ය ටමුණක් වවෞ්නියාවට ගිය අනනාත කදුරුවට බලන්න ගයාකල හෙළිකොපේ. දැන් මේ කියපු මහා භයානක පුද්ගලය මේ කියපු කුමරන් පත්මනාද එල්ට සංවිධානය වර්තමාන නායකය කියෙන පුද්ජලයා දැන් ආ්ඩුව හෙලිොප්ිර ප්‍රවිච්චිරල වෞන්‍යාවට ගේෙනන අනාත දරුවට ගෙන. පෙදත්ලෝ තුව හමත කරන්න තෙරයි කියලා මකත් සිද්ධ වෙන්නේ. එටට සංවිධහනේ මේ රටේ ජනතාව විසාාල පීඩාවට පත්කරපු සංවිධහනයක්. එතකට මේකේ වත්කම් භාරම හිටපු ඒ පුද්ගලයාව අත් අඩංකුට අරගන මේවක සැලකිලි දෙන්නේ මොන කාර්යකති කියෙන ප්‍රශ්න ජනතාව ප්‍රශ්න කරමින් තියෙනවා. දැන් අපි අහන්නේ ඇයි මේ සහනයයි යුද්ධය ජයගත්ත වීරයට දෙන්න ඇත්ත. ජෙනල් සරත් පන්සේකට මේ කිසි පහසුක මක් නෑ. තාමත් නාමික නාාව කාහමුදා කදෝරක හිර කරගෙනඉන්නවා. පාර්ලිමේන්ටු ෙන්න්නේ විතරයි අවසර දෙන්නේ. උසාවිට ගෙනන එක විතරයි කරන්න. එතන එහට කොහෙවත්යන්න අවසර දෙන්නේන. දෙැකර පාර්ලිමේන්ටුවෙන් යෝජනා කරපු පබොදුරජ්‍ය මණඩලීිය සම්මේන්තයන් අවසර දෙන්නේනෑ. රටේ නීතියනුකූල පපුර වැසයකුට මහදනපත් කරපු ප ර්ිමන්තු මන්ත්‍රීවයකට වි සමුලුවට සභාගය අවර දෙන්නනෑ. හැබැයි එල්ට සංවිධාහනේ නායකයන්න මේ ආන්්ඩුව සලක ැි තමුණ අසර පේනවා. මකදද වනේ දෑයාමමාස්ට් මොකද වන යෝට ස්ටික තමුණාස දන්නට මේක තමයි ආඩුවේ දෙබිඩි පිගත. අපි හන්නේ අයවැය හිගේ පියවගන්න එට සංවිධානය මේ රටේ ජනතාවගින් හොරකන් කරපු ඒ මුදල් රුපියල් කෝටි විසිදාහක් ලංකාවට ගේ නොයි කියලා පුරසාරන් දොඩෝපු අඩුව මට මතුන්ගේ පිහනෝ දැන්ගේ සල්ලි කොයි කියලා. ඒ නැව් කොයි කියලා පියානෝ. ඒවගේ කේපිගෙන් ප්‍රශ්න කර ලබාගත් තොරතුර මොනවද කියලා පර්ලිමිේතු දනවත් කරන්න ඕන. මේ යන්නේ අමුතු ගමනක් අවුරද්ධ ඉතාමත් බහනකයි මේක ලබනවුරුද්දේ සංවර්ධන පදනක් ඇතිකරන්න පුරුවන් කියලා පිරිශ්වාස කරන්නේ නෑ මේ අයවැ කන නිම නි හිස්ලිය විල්ලක් විරයි. ප්‍රදාය ැරවගිල්ල ොල ැතිිකක් ඉදිරිපත් ලතිබෙනු. අයවැයක් ලෝකයේ හැම ආණ්ඩුවක්ම අනුගමන කන සම්ප්‍රදාය පැත්ත කරදාලා බොහොම රසවත් කතන්දරය වැඩ බලන්න මුදල්ලමත්තුමා පෙේදා පාර්මේ තු ඉරිපත් කලතිබුණා කිර මන්තම් නාසර කියන්න කැති ඉරිරාද මේ අයවැයිල්ලෙක්නේ නෑ. මේ අයවැයේ තියෙන විශේෂත්වය තමයි අයවැයි ලේඛනේ මුල්ලු වියදංවලින් සයට හැටතුනක් රාජපක්ෂ පවුලේ, මාත්‍යන්සෝල්ටයි වෙන් කරලා තිබෙන්නේ. ඒක තමයි බරපතම තත්ත්වය අනි තැමතුර ඔක්කොටෝ වෙන් කල තියෙන ඉතුරගාන. ඉතුරු සියයට තිස්හත තමයි ඇමතුවරු හතලිස් ගණනකට ලබාදීර තිබෙන්නේ. රාජපක්ෂ පහුලේ සම්බන්ධකන් තිබෙන අමාත්‍යන්සටකට මුල්ලු වියදමෙන් සියට හැට තුනක් මුදල්ුවෙන් කරන තිබෙනවා. මෙක තාමත් බරපතල තත්ත්වය. අපි හනු අනි තැමතුරුන්ගෙන් මේක අනු මතකරනවාද කියලා. රජ වියදංවලින්සිියට හැටතුනක් රාජපක්ෂ පවුලේ සමාගම්වලට අමාත්‍යන්ශවලට එයාගේ දෙපාර්තමේන්තුවලට වංකර ගැනීම ආ්ු අන තැ තුර අන් ර කැම.